Lamai. පුතාලා ටීචට කරන්ට් එක නැහැ. ඒ නිසා ටීචර්ද ෆෝන් එකෙන් තමයි ක්ලාස් එක කරන්නේ. මට ඔයාලව අන්මියුට් කරන්න මියුට් කරන්න බැහැ. ඒ නිසා හැමෝම මියුට් කරගෙන ඉඳලා ටීචර් ප්‍රශ්නයක් අහුවොත් විතරක් උත්තර දෙන්න. වෙන අනවශ්‍ය සද්ද දාන්න එපා. හරිද? ටීචර් පේනවද ඔයාලට? මට වීඩියෝ ඔන් කරන් ඉන්න බැරි වෙලමයි මම ෆෝන් එකකින් ඉන්නේ. මේ බැටරි ලෝ වෙන නිසා වීඩියෝ ඔන් කරන්න බැහැ. ඒ නිසා ටීචර් වීඩියෝ ඔෆ් කරගෙන ක්ලාස් එක කරනවා ෆෝන් එකේ. ඔයාලා මේ කිසිම සද්දයක් නොකර මේ මියුට් කරගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හරිද? හරි නේද ළමයි? අපි අනිත් අය සම්බන්ධ වෙනකන් තව විනාඩියක් විතර බලමු. හරි. ශාකිරා, ශාකිරාට මතකද අපි ගිය සතියේ මොනවද කළේ කියලා? ශාකිරා शाकिरा किया ना बाला ने आलू अंटे हैं ना पे मुखा दिए सते कले किया ना यशोदरा देवी की चरित्र गत है कि आदर्श පුතාලා හොස්ට් ගිහින් තියෙන්නේ මෙත්මා. මෙත්මා ටීචර් හරි. මෙත්මා ටීචර්ට හොස්ට් දෙන්න පුළුවන්ද? මෙත්මා ටීචර් කරන්ට් නැති නිසා පොඩ්ඩක් සිග්නල් අඩුයි. ඒ නිසා ටීචර්ව ලීව් වුණේ. හරි. ටීචර් විනාඩියක් දෙන්න ටීචර් ඔයාලගේ පාඩම ෂෙයා කරනකම්. හරි. ශාකිරා ශාකිරා ඔයාට ඔයාලඟ මේ ඩොකියුමන්ට් එකක් තියෙනවද අච්චු පොතේ? තියෙනවා මැඩම්. පුතාට පුළුවන්ද මං ඔයාට කෝහොස් දුන්නොත් මේ අච්චු පොත ෂෙයා කරන්න? ටීචර් ෆෝන් එකෙන් ෂෙයා කරන්න බෑ. ටීචර්ගේ ලැප්ටොප් එක ඔෆ් වෙලා තියෙන්නේ. පුළුවන් මැඩම්. හරි. ටීචර් විනාඩියක් දෙන්න. ටීචර් ඔයාට ශාකිරාට පුළුවන්ද ෂෙයා කරන්න? හරි, තැන්ක්ස් ශාකිරා. පුතේ ධම්ම පදය පාඩමට යන්න. ළමයි අනේ සොරි, ටීචර් කරන්ට් නැති නිසා ටීචර් ලැප් එක ඔන් කරගන්න විදිහක් නැහැ. ඒකයි මේ මෙච්චර අවුලද. හරි.
ඉතින් ළමයි හැමෝටම පේනවා නේද? ඔව් ටීචර්. හරි බොහොම හොඳයි. ඉතින් පුතේ අපි ගිය සතියේ අපේ කලින් පාඩම ඉවර කළා. අපි මේ පාඩමේ කතා කළේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය සහ බද්ද කච්චානා තෙරණිය ගැන. ඉතින් ඒ පාඩම් දෙක අපි ඉවර කළා. ක්ලාස් එක පටන් ගන්න කලින් මම ඔයාලට කියන්නම් දෙයක්. ලබන සතියේ පුත්තේ අපේ මාසික පරීක්ෂණේ තියෙනවා. අපි ගිය මාසෙත් කරේ මාසික පරීක්ෂණය. ඒ වගේ ලබන සතියේ මාසික පරීක්ෂණය තියෙනවා. මේ පාර මාසික පරීක්ෂණයට 6 වෙනි පාඩම වෙන 6 වෙනි පාඩමින් ඒ කියන්නේ 7 වෙනි පාඩම දාපා. දැන් අද අපි කරන්නේ 7 වෙනි පාඩමනේ. 7 වෙනි පාඩමෙන් එන්නේ නැහැ. ඒ ඇරෙන්න අනිත්ම පාඩමකින්ම ඒ කියන්නේ පළවෙනි පාඩමේ ඉඳන් 6 වෙනි පාඩම වෙනකන් එනවා. හරිද ළමයි? හරි. හරි ටීචර්. කෝ. හරි. එහෙනම් පුතේ ඔන්න දැන් හැමෝම එහෙනම් ලබන සතියේ ලෑස්ති වෙලා ඉන්න ඕන පාඩමට. හරි අපි යමු අපේ අලුත් පාඩමට. මං ගිය සතියේ ඔයාලට චුට්ටක් මේක එක්ස්ප්ලেইন කරා ධම්මපදයේ කියන්නේ මොකද්ද කියලා. පුතේ ධම්මපදයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දේශනා කරපු කවි වගේ ගාථා ඇතුළත් වෙන පුංචි අත් පොතක් වගේ දෙයක්. ඒ කාලේ ලංකාවේ රජවරු තමන්ගේ අත් පොත විදිහට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ජීවිතයට අවශ්‍ය විවිධ අවවාද අනුශාසනා මේ දේවල් ලබා ගන්න අත් පොත විදිහට භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ ධම්මපදය. හරි පළවෙනි ඡේදය කියවන්න බලන්න. චමත් චමත් කියවන්න බලන්න පළවෙනි ඡේදේ. චමත් චමත් ඉන්නවද? කො චමත් පළවෙනි ඡේදය කියවන්න පුළුවන්ද? චමත් නැහැ. කෝකිල කෝකිල විජේනායක පුතාට පුළුවන්ද? කෝකිලද කෝකිලාද? කෝකිල නේද? ඇයි මේ අන්මියුට් කරලා කතා කරන්නේ නැත්තේ? හිරුනි හිමාෂා පුතා කියන්න බලන්න. ධම්මපදයෙන් බිඳක් මෙලොව පරලොව දියුණුව මෙන්ම නිවන් අරමුණුද සපුරා ගැනීම සඳහා සතු සදූපදේශ සපේන ධම්මපදයේ බෞද්ධ දර්ශනයේ එන ගැඹුරු ධර්ම කරුණු සරල උපමා භාවිතයෙන් විස්තර කරන වටිනාම ධර්ම ග්‍රන්ථයකි. එෙහිදී උගත් නුගත් ලොකු කුඩා සියලු දෙනාටම ගෝචර වන අන්දමට එදිනදා ජීවිතයේ නෙත ගැටෙන සංසිද්ධි පාදක කොටගෙන කරුණු විස්තර කරන අයුරු අපූර්වය. ගාථා 423ක් ද වග්ග හෙවත් පරිච්ඡේද 26ක් ද ධම්මපදයේ දක්නට ලැබේ. සූත්‍ර පිටකයේ 5 වන කොටස වන කුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15 එන ධම්මපදයේ අගනා දහම් කරුණු පාළි පදයෙන් නිදිපත් කිරීම විශේෂත්වයක් වේ. හරි බොහොම හොඳයි පුතේ. ඉතින් පුතේ මේ ධම්මපදය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු දහම් කරුණු හරිම සරල විදිහට උපමා භාවිතා කරලා. උපමා කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවනේ. උදාහරණයක් විදිහට ගත්තොත් කාන්තාවක කෙස් කලප අපිට උපමා කරන්න පුළුවන් මොනරපිලකට. අන්න ඒ වගේ මොනා හරි දෙයක් තවත් දෙයකට ආදේශ කරන එකට අපි කියනවා උපමාවක් කියලා. ඉතින් මේ ධම්මපදයේ තියෙන පුතේ බුද්ධ ධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඉතාමත් ගැඹුරු දහම් කරුණු සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට හරිම ලේසි විදිහට සරල උපමා යොදාගෙන විස්තර කරන ධර්ම ග්‍රන්ථයක් තමයි පුතේ ධම්මපදය කියන්නේ. හරිද? හරි. හැමෝම දැන් පාඩමේ මාතෘකාව 7 වන පාඩම ධම්මපදය කියලා දාලා පාඩමේ මාතෘකාව ලියන්න. හත්වන පාඩම ධම්මපදයෙන් බිඳක්. හරි
ඊළඟට හැමෝම තරුවක් දාලා ලියන්න ධම්මපදයේ යනු ධම්මපදයේ යනු ධම්මපදයේ යනු ධම්මපදයේ යනු බුදුදහමේ එන බුදුදහමේ එන ධම්මපදයේ යනු බුදුදහමේ එන ගැඹුරු දහම් කරුණු බුදුදහමේ එන ගැඹුරු දහම් කරුණු සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි වන පරිදි සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි වන පරිදි සරල උපමා භාවිතා කර සරල උපමා භාවිතා කර සරල උපමා භාවිතා කර රචනා කරන ලද රචනා කරන ලද ධර්ම ග්‍රන්ථයකි සරල උපමා භාවිතා කර රචනා කරන ලද ධර්ම ග්‍රන්ථයකි ධර්ම ග්‍රන්ථයකි ධර්ම ග්‍රන්ථයකි හරි ඉතින් පුතේ මේ ධම්මපදයේ ගාථා 423ක් ගාථා කීයද මේව හොඳට මතක තියාගන්න ළමයි MCQ වලට එන්න පුළුවන් ධම්මපදයේ ගාථා 423ක් වග්ග හෙවත් පරිච්ඡේදේ කියන්නේ කොටස් 26ක් ඇතුලේ ගාථා 423ක් අඩංගු වෙනවා මේ ධම්මපදයේ හරිද ධම්මපදයේ කියන්නේ පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපි පිටක තුනකට බෙදනවා සූත්‍ර පිටකය විනය පිටකය මේ වගේ පිටක තුනකට බෙදනවා මේ අතරින් සූත්‍ර පිටකයේ පස්වන කොටස වන බුද්ධක නිකායට තමයි මේ ධම්මපදය අයත් වෙන්නේ මොකටද ළමයි සූත්‍ර පිටකයේ බුද්ධක නිකායට තමයි මේ ධම්මපදය අයත් වෙන්නේ බුද්ධක නිකායට පොත් 15ක් අයත් වෙනවා මේ පොත් 15 අතරින් එකක් තමයි පුතේ ධම්මපදය කියලා කියන්නේ ඔන්න එකයි කියනවා හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි කොටස් තුනකට බෙදනවා ඒ කොටස් තුනට අපි කියනවා මේ ත්‍රිපිටකය කියලා ත්‍රිපිටකයට අයත් වෙන්නේ සූත්‍ර පිටකය ධර්ම පිටකය සහ විනය පිටකය මේ සූත්‍ර පිටකය හරිද සූත්‍ර පිටකයේ බුද්ධක නිකායේ ග්‍රන්ථ 15ක් තියෙනවා මේ ග්‍රන්ථ 15 අතරින් එක ග්‍රන්ථයක් තමයි ධම්මපදය කියන්නේ දැන් ඔයාලගෙන් විභාගයට ඇහුවොත් ධම්මපදය අයත් වෙන්නේ කුමන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කුමන කොටසටද කියලා ඔයාලා කියන්න ඕන සූත්‍ර පිටකයේ බුද්ධක නිකායේ ග්‍රන්ථ 15 න් එක් ග්‍රන්ථයක් තමයි ධම්මපදය කියලා හරි හැමෝම තරුවක් දාලා ලියන්න ගන්න ළමයි තේරෙනව නේද ඒ කොටස පැහැදිලි නේද හැමෝටම කොහොම උත්තර දෙන්න බලන්න හරි බොහොම හොඳයි බුද්ධක පුතේ බුද්ධක නිකාය හරි හැමෝම ලියන්න ධම්මපදය ධම්මපදය සූත්‍ර පිටකයෙහි සූත්‍ර පිටකයෙහි
ධම්මපදය සූත්‍ර පිටකයෙහි බුද්ධක නිකායේ ධම්මපදය සූත්‍ර පිටකයෙහි බුද්ධක නිකායේ ග්‍රන්ථ 15 ග්‍රන්ථ 15 ග්‍රන්ථ 15 එක් ග්‍රන්ථයකි එක් ග්‍රන්ථයකි එක් ග්‍රන්ථයකි මෙහි මෙහි ගාථා 423ක්ද ගාථා 423ක්ද මෙහි ගාථා 423ක්ද වග්ග 26ක්ද වග්ග 26ක්ද වග්ග 26ක්ද ඇතුළත්වේ හරි ඔන්න ඕක තමයි පුතේ ධම්මපදයේ ගැන ඔයාලට දැනගන්න තියෙන මූලික කරුණු ටික පුතාලට විභාගෙට රචනා ප්‍රශ්නයක් ආවොත් ධම්මපදයේ ඇසුරෙන් මොකක් හරි රචනා ප්‍රශ්නයක් ආවොත් ධම්මපදයේ ගාථාවක් ගැන එහෙම නැත්නම් ධම්මපදයේ ඔයාලට කැමති ගාථාවක් විස්තර කරන්න මේ වගේ මොනවා හරි රචනා ප්‍රශ්නයක් ඔයාලට ආවොත් ඔයාලට ඔයාලගේ ප්‍රශ්නේ ලියන උත්තරේ බේස් එක විදිහට ඔන්න ඔය කරුණු ටික ලියන්න පුළුවන් පළවෙනි ඡේදෙට මෙන්න මේකයි ධම්මපදයේ කියන්නේ ධම්මපදයේ මෙහෙම එකක් ධම්මපදයේ අයත් වෙන්නේ මේකට ඒ ධම්මපදයේ තියෙන ගාථාවක් තමයි මේක කියලා ඔයාලට රචනා ප්‍රශ්නෙට උත්තර ලියන්න පටන් ගන්න පුළුවන්. හරි. දැන් ඉඳන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ ධම්මපදයේ විවිධ ගාථා කිහිපයක් තමයි මේ පාඩමේ අපිට මෙතනින් ඉහාට ඉගෙන ගන්න තියෙන්නේ. අපි බලමු පළවෙනි ගාථාව. හරිද? මේකේ මාතෘකාව දාලා තියෙනවා සුකරාණි අසාදුණී කියලා. මේ සුකරාණි අසාදුණී කියන්නේ පුතේ එක් ගාථාවක එක් කොටසක්. අපි දැන් ඉගෙන ගමු මේ ගාථාව ගැන. හරි. කවුද ශාකිරා කියවන්න බලන්න පළවෙනි ඡේදේ යහපත් දෙයක් කළ හැක්කේ යහපත් සිටේ ඇති ආයකට පමණයි ඒ ක්‍රියාවෙන් ඔහුගේ යහපත් බව තව තවත් දියුණු වේ එසේ වුවද ඒත එතරම් පහසු කාර්යයක් නොවේ උඩුගම් බලා පිහිනීමක් වැනි දුෂ්කර කාර්යකි එමෙන්ම තමාට අයහපතක් පිණිස පවතින දේ සිදු කිරීම අපහසුය ජලයේ වහලට ගලා යන්නක් මෙනි මේ බව පැහැදිලි කරන ගාථාවක් ධම්මපදයේ ඇතුළත් වේ එම ගාථා දේශනාවට පසු මින් වූ කතාව පොතක් ඇත හරි ඉතින් පුතේ යහපත් දෙයක් කරන්න පුළුවන් යහපත් සිතුවිලි තියෙන කෙනෙක්ට විතරයි හිතේ නරක සිතුවිලි තියාගෙන අපිට කවදාවත් බෑ හොඳ දෙයක් කරන්න ඒ වගේම අපිට හිතේ හොඳ සිතුවිලි තියාගෙන බෑ කවදාවත් නරක දෙයක් කරන්න අපේ හිතෙන් අපේ හිත හැදිලා තියෙන්නේ එහෙම තමයි අපේ චෛතසික හැදිලා තියෙන්නේ අන්න එහෙමයි එහෙම කරන්න පුළුවන් වුණත් පුතේ ඒක කිසිම ලේසි වාහසු කාර්යයක් නෙමෙයි ඒක ගඟක උඩ පැත්තට ඒ කියන්නේ ගඟක වතුර ගලන පැත්තට නෙමෙයි අනිත් පැත්තට පීනනවා වගේ අමාරු කාර්යයක් ඒ වගේම පුතේ තමාට අයහපත පිණිස පවතින දේ සිදු කිරීම පහසුයි ඒ කියුවේ පුතාලට හිතෙනවා නම් දැන් පුතාලට පාඩම් කරන්න තියෙද්දි පුතාලට හිතෙනවා ටීවී බලන්න මොකද්ද කරන්න පුතාලට ලේසි වැඩේ ටීවී බලන එක නේද වාඩි වෙලා ටීවී බලන එක ලේසි ඉතින් පුතේ අන්න ඒ වගේ අපේ අයහපත පිණිස පවතින දේවල් සිදු කරන එක හරිම පහසුයි නමුත් අපේ යහපත වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් හරිම අපහසුයි අපි කැපකිරීම කරලා අමාරුවෙන් තමයි මේ දේවල් කරන්න ඕන ඉතින් මෙන්න මේ දේ ගැන කියලා දෙන ගාථාවක් මේ ධම්මපදයේ තියෙනවා
ඒ ගාථාව වටේ ගෙතුණක් කතා පුවතකුත් තියෙනවා. අපි දැන් බලමු ඒ ගාථාව මොකද්ද කියලා. හරි. රජගහනුවර බිම්බිසාර රජතුමා විසින් පුදන ලද වේලුවන නම් ආරාමය බුදුසසුනේ ප්‍රථම ආරාම පූජාව තමා පුතේ වේලුවන ආරාමය. වේලුවන ආරාමයේ පූජා කළේ කවුද? බිම්බිසාර රජතුමා. හරිද? ඉතින් මෙහෙම බුදුරජාණන් වහන්සේ වේලුවන ආරාමයේ වැඩ සිටින සමයේ පිඬු පිනිස හැසිරෙන ආනන්ද මාහිමියන් දුටු දේවදත්ත තෙරුණුවෝ උන්වහන්සේට මෙසේ පැවසූහ. උන්නේ දේවදත්ත හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට මෙන්න මෙහෙම කියනවා. ඇවැත්නි මම අද පටන් බුදුරදුන් මහා සංඝයාද හැර මට පක්ෂපාතී සංඝයා සමග පොහොය කරමි. අනෙක් විනය කර්මද කරමි. පුතාලට මතක ඇති දෙව්දත් තෙරණුවෝ වර පහක් ඉල්ලුවා නේද? අපි ඒක කතා කරා. ඉතින් ඒ වර ඉල්ලලා ඒ වර වලට කැමති වෙච්ච හාමුදුරුවරු දෙව්දත් තෙරුන් සමග ගියා. ඉතින් දෙව්දත් තෙරුන් ආනන්ද හිමියන්ට කියනවා මම මට පක්ෂපාතී හාමුදුරුවරුත් එක්ක වෙනම විනය කර්ම කරනවා කියලා. ඊට පස්සේ පුතේ පිණ්ඩපාතයෙන් පසුව වෙහෙරට වැඩි ආනන්ද තෙරණුවෝ දෙව්දත් තෙරුන් විසින් ප්‍රකාශ කරන ලද සියල්ල බුදුරජුන්ට දන්වා සිටියේය. ඉතින් පුතේ දෙව්දත් හාමුදුරුවෝ මෙන්න මෙහෙම කිව්වයි කියලා බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ දන්වා සිටිනවා. ඒ අවස්ථාවේදී පුතේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව දේශනා කරනවා. සුකරාණි අසාදුනි අත්තනෝ අහිතානීච යං වේ හිතං ච සාදුං ච තං වේ පරම දුක්කරං. මොකද්ද ළමයි? සුකරාණි අසාදුනි අත්තනෝ අහිතානීච යං අහිතානීච යං වේ හිතං ච සාදුං ච තං වේ පරමං දුක්කරං. ඒ කියන්නේ මොකද්ද පුතේ? අයහපත් දෑමෙන්ම තමාට අහිත පිනිස හේතු වන දෑද පහසුවෙන් කළ හැකි. යහපත් දෙමෙන්ම තමාට හිතකර දේ කිරීම ඉතාම දුෂ්කරය. ඔන්නෝක තමා පුතේ ඔය ගාථාවේ තේරුම. මේ ගාථාවේ තේරුමත් එක්ක බැඳුණු කතාව තමා ඔය දැන් මං කියලා දුන්නේ. හරි. ඔන්නෝක තමා පුතේ අපේ පළවෙනි ගාථාව. මේ ගාථා ටික නම් පුතේ අනිවාර්යයෙන්ම ඔයාලට පාඩම් කරගන්න වෙනවා. මොකද ඔයාලට විභාගෙට එන්න පුළුවන් මොකක් හරි ගාථාවක් ධම්මපදයේ ඔබ කැමති ගාථාවක් විස්තර කරන්න කියලා. හරිද? එහෙම වුණාම ඔයාලට ඒ ගාථාව අනිවාර්යයෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට ලියන්න වෙනවා. ඒ නිසා පුතේ මේ පාඩමේ තියෙන හැම ගාථාවක්ම පුතාලා පාඩම් කරගන්න ඕන. දැන් මුලින්ම මේ ගාථාව ලියන්න හැමෝම. සුක්කරාණි අසාදුනි අත්තනෝ අහිතානීච යංචේ හිතංච සාදුංච තං වේ පරමංස් දුක්කරං. මේ ගාථාව හැමෝම ලියන්න ඉස්සෙල්ලම එක දාලා ගාථාව ලියන්න. විනාඩි පහක් දෙන්නම්. ඉස්සෙල්ලා ගාථා වලියල ඉන්න පුතේ ටීචර් ප්‍රශ්නයක් දෙනවා, ඊට පස්සේ ඒකට දාන්න තේරුම්. අපි තේරුම් පස්සේ ලියමු. හරි මිස්. හරි. ඊට පස්සේ යටින් ලියන්න ධම්මපදය අත්ත වග්ගය කියලා. මං කීයක් තියෙනවා කිව්වද වග්ග? ළමයි 26යි මැඩ. 26ක්. ආ බොහොම හොඳයි. වග්ග 26ක් තියෙනවා. මේ 26ේ එක වග්ගයක් තමයි අත්ත වග්ගය කියන්නේ. ඉතින් මේ සුකරාණි අසාදුණී කියන කවිය ගාථාව අයිති වෙන්නේ අත්ත වග්ගයට. කවිය ලියලා ඒකට යටින් ධම්මපදයේ අත්ත වග්ගය කියලා ලියන්න. ලියලා ඊට පස්සේ ඒකට යටින් තේරුම ලියන්න.
ඉවර නම් කියන්න ළමයි කියලා ඉවර නම් ඉවරයි කියලා කියන්න හරි මැඩම් හරි අනිතාත් ලිව්වද हरी लिया एक मिनट तेरुम लिया की पुते हरी ये वरद नहीं टीचर हरी मंटलियान लीली वरे में हरी ये लंगट पुत्ते उन्नत दा मम प्रश्न आप देने वाला प्रश्न टू उत्तर लियान नो नो याला हरी हम ओमा तेरु मंटे आतीन तारुवक दाला प्रश्न लिया गन्ना मेमा गाता व මෙම ගාථාව දේශනා කිරීමට මෙම ගාථාව දේශනා කිරීමට මෙම ගාථාව දේශනා කිරීමට මෙම ගාථාව දේශනා කිරීමට मुल्लु हेतुव मेम गाताव देशना किरीमट मुल्लु हेतुव केटियन पहदिली करन्न केटियन पहदिली करन्न मेम गाताव देशना किरीमट मुल्लु हेतुव केटियन पहदिली करन्न हारी देन विनाडी दहयाक देन्ना හැමෝම තමන්ගේ වචනෙන් අච්චුපොත බලන්නේ නැතුව තමන්ගේ වචනෙන් තනියම මේ ගාථාව දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ කාටද කියලා තුලත් වෙන්න ඕන. ඊට පස්සේ මොන වෙලාවකද කියලා තුලත් වෙන්න ඕන. කවුරු නිසාද මේක කරේ කියලා තුලත් වෙන්න ඕන. ඒක ඔක්කොම ඇතුළත් කරලා සම්පූර්ණ උත්තරයක් හැමෝම ලියන්න බලන්න මම එක එක්කෙනාගෙන් අහනවා. විනාඩි 10ක් දෙන්නම් උත්තරේ ලියන්න හැමෝම. තේරුණාද ළමයි? उत्तरे लिए ना विधि है को टीचर हारी हम ओम लिया ना बालन उताला डा करंट ना द तीन वाटी टीचर देंग आई पोड़ा करंट याना वेला वो वैडी नहीं द खाली इंटे वड़ा फोन तेरे लिए इवराय ना हमोम कियानी इवराय कियला
ඔෂානි ටීචර් මියුට් කරගෙන කතා කරලා තියෙන මෙච්චර වෙලා සෝරි ඔෂානි පුතේ අපි අලුත් පාඩම් පටන් ගත්තා හරිද පටන් අරගෙන පළවෙනි ගාතාව කරා මේ තියෙන්නේ මෙතන ස්ක්‍රීන් එකේ තියෙන පළවෙනි ගාතාවයි ඒකේ තේරුමයි පුතා පාඩමේ මාතෘකාව ලියලා හත්වෙනි පාඩම ධම්මපදයෙන් බිදක් කියලා මාතෘකාව ලියලා මේ ගාතාව ලියලා ගාතාවේ තේරුම ලියන්න හරිද ඔෂානි ඊට පස්සේ ටීචර් දැන් දීපු ප්‍රශ්නෙට උත්තරේ ගෙදරදී ලියන් එන්න දැන් ඔයාලට වෙලාව නැහැනේ ඒ නිසා හරි දෝෂානි ඔෂානි තේරුණාද හරි මඩ හරි එහෙම කරන්න හරි අනිත් ළමයි ලියලා ඉවරද ප්‍රශ්නෙට උත්තරේ තව වෙලාව ඕනද ඔව් මඩ හරි තව විනාඩි 3ක් දෙන්නම් ඉක්මනට ලියන්න හොඳ ළමයි වගේ අද අලුත්ින් ආපු ළමයි ඉන්නවද ටීචර් ඒක අහන්නත් බැරි වුණා ටීචර්ට ලොග් වෙද්දී ප්‍රශ්නයක් නිසා අලුත්ින් ආපු පුතාලා හරි දුවලා හරි ඉන්නවද නෑ නේද හරි ලියලි වරයි ටීචර් හරි අනිතාත් ලිව්වද තව වෙලාව ඕනද ළමයි ළමයි වෙලාව ඕනද ඕ මිස් හරි තව විනාඩි දෙකක් දෙන්න ඉක්මනට ලියන්න හරි මෝක්ෂ මෝක්ෂ අපි පාඩම් හයක්ම කරලා ඉවරයි පුතාට පුළුවන් ඒ දේවල් ඉලන්ඩ් කොලෙජ් එකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ ඇප් එකෙන් පුතාට කලින් රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. හරිද මොක්ෂ? බලලා ඒවා මේ ඒවා සම්පූර්ණ කරගන්න. අනුදී ස්ක්‍රීන් එක නම් පේනවා. සුවනි ස්ක්‍රීන් එක පේනව නේද? සුවනි ච පේනවා. අනුදී ඔයාගේ මොකක් හරි මේ සිග්නල් ප්‍රොබ්ලම් එකක් හරි කනෙක්ෂන් ඩවුන් වෙලා හරි ඇත්තේ අනුදී. හරි ළමයි අපි hina උත්තර බලමු දැන් වෙලාව නම් ඇති සුවනි කියන්න බලන්න ලිව්ව උත්තරේ ඉවරයි හරි බොහොම හොඳයි සුවනි කියන්න බලන්න ලිව්ව උත්තරේ පිලිසිගා වටින අනදෙහිමි දෙක දේවදත් හිරුන් මැසේ ප්‍රසව එවත්නි මම අද පටන් බුදුරදුන්ද මහා සංඝයාද හැර මට පක්ෂපාතී සංඝයා සමග පොහොය කරමි අනෙක් විනය කර්මද කරමි ඒ ආසව අනදෙහිමි දේවදත් හිරුන් ප්‍රකාශ කළ සියලු බුදුරජුන් බුදුරජාණන්ට දැනුණු අවස්ථාවේ මෙම ගාථාව දේශනා කළහ. හරි බොහොම හොඳයි. ඒකට තව අතුරක් කරන්න බුදුරජාණන් වහන්සේ අයහපත් දෑ කිරීම පහසු බවත් යහපත් දෑ කිරීම අපහසු බවත් තේරුම් කරමින් මෙම ගාථාව වදාළසේක කියලා ඒක ඇලත් අතුලත් කරන්න. හරි. තව කවුද උත්තර ලිව්වේ? රේස් හෑන්ඩ් කරන්න බලන් ලිව්ව අය. කො උත්තර ලිව්ව අය රේස් හෑන්ඩ් කරන්න. හරි මින්දුල කියන්න බලන්න ලිව්ව උත්තරේ රජගහ නුවර බිම්සාර රජු විසින් පුදන ලද වේදෝනන් ආරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ පිණිස හැසිරෙන ආනන්ද මාහිමියන් මේ ඇසල සිටි දේවදත්ත තෙරුන් මෙසේ පැවසුවේ ඇවැත්තෙනි මම අද වටනම් බුදුරදුන්ට හැර මට පක්ෂපාතීව සංඝයා සමග පොහොය කරමි අනික් විනේ ධර්මද කර්මයයි වදාලේ පින්ඳ පාතයෙන් පසු බුදුරදුන් හමු වීමට පැමිණි ආනන්ද හිමියන් සියල්ල බුදුරදුන්ට දන්වා සිටියේ එම අවස්ථාවේ බුදුරදුන් මෙසේ වදාළෝ
හරි බොහොම හොඳයි පුතේ ටීච කිව්වා වගේ ළමයි ඔයාලා ඔය කතාව විතරණ ලිව්වේ මේකත් ඇතුළත් කරන්න එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට අයහපත් දෑ සිදු කිරීම පහසු බවත් යහපත් දෑ සිදු කිරීම අපහසු බවත් පැහැදිලි කරමින් මෙම ගාථාව දේශනා කරන ලදි කියලා කියන්න ඒක ඇලත් ඇතුළත් කරන්න බොහොම හොඳයි තව එක්කෙනෙක්ට අපි chance එක දෙමු හරි ශෂිනි ශෂිනි ලිව උත්තරෙත් කියන්න බලන්න ඇවැත්නී මම අද පටන් බුදුරදුන්ද මහා සංඝයාද හැර මට පක්ෂපාතී සංඝයා සමග පොහොය කරමි අනෙක් විනය කර්මද කරමි යනුවෙන් වේළුවනාරාමයේදී පිඬු පිණිස හැසිරෙන අනුද මහිමියන් දෙක දෙව්දත් තෙරණුවෝ වදාළහ බින්නපාතයෙන් පසුව අනුද හිමියන් බුදුන් වහන්සේට මෙය දන්වා සිටියදී උන්වහන්සේ මෙම ගාථාව වදාළහ හරි බොහොම හොඳයි පුතේ ඔන්න උත්තරේ ලියා ගන්න බැරි වෙච්ච ළමයි ඉන්නවනම් යාළුවෝ කිව්ව උත්තර වලින් අදහසක් අරගෙන ලියන්න. ඒ උත්තර සම්පූර්ණයි. ටීචේ වට ඇතුළත් කරපු දේ දාලා හැමෝම උත්තරේ ලියන්න ලියන්න බැරි වුණා අය. හරි. එතකොට ඒ ගාථාව එතනින් ඉවරයි. හැමෝම පාඩම් කරගන්න ඕන අනිවාර්යයෙන්ම මේ ගාථාව ටීචර් දැන් ඊළඟ සතියේ එක අහනවා. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟ මාතෘකාව පුතේ සුද්ධි අසුද්ධි පච්චත්තං. මේකත් එක ගාථාවක එක් පදයක්. හරි මේ ඡේදෙ කියවන්න බලන්න කවුද දිනරු දිනරුට කියවන්න පුළුවන්ද මේ ඡේදෙ දිනරු මේ ඡේදෙ කියවන්න පුළුවන්ද පුතාට කෝ හරි කියවන්න බලන්න මේ ඡේදෙ දිනරු අන්මියුට් කරන් හිටියට ඇහෙන්නේ නැහැ පුතේ. දිනරු අපිට ආව ඇහෙන්නේ නැහැ. අපි වෙන කෙනෙක්ට කියමු ඒ නිසා. ඉමේෂිකා අරුණෝදි ආදුව කියවන්න බලන්න පළවෙනි ඡේදේ. ඉමේෂිකා කො මේ ළමයි ඇයි කතා කරන්නේ නැත්තේ? ඉමේෂිකා අරුණෝදී කියවන්න ඡේදේ එයත් නැහැ. ඉසුරිකා F 0.9යි 6යි 8. කො පුතා හරි කියවන්න. ඉසුරිකා F 0.9යි 6යි 8. කො පුතා කියවන්න බලන්න ඡේදේ. ළමයි මම ප්‍රශ්න නෙමෙයි අහන්නේ ඡේදේ කියවන්නනේ. එකක් කියවන්න. ආ ඉසුරිකා. හරි බොහොම හොඳයි. ඉසුරිකා කියවන්න බලන්න පළවෙනි ඡේදේ. සවැත් නුවර චුල්ලකාල නම් උපාස කෙනෙක් ධාර්මිකව ජීවත්ය. ඔහු සෑම දිනකම රාත්‍රියේ විහෙරට ගොස් බණ අසා වේලාවේ ගෙදර බලායයි. දිනක් කලියම වේලාවේ සරුන් ගෙයක් බිද ධනිය පැහැරා ගන්නා කලී ගෙහි මියෝ අවදි වූහ. පැහැරගත් ධනිය රැගෙන සරු පලා ගිය ගෙහි මියෝ සරුන් පසු හසල උපදින්නට වූහ. කර කියාගත හැකි කිසිවක් නැති වූ එක් සොරෙක් බණ අසා ගෙදර යන චුල්ල කාල උපාසක අතලට සොර බඩු තමා සැඟ වී පලා ගියේය. හරි. ඔන්න ළමයි සවැත් නුවර චුල්ල කාල කියලා උපාසක කෙනෙක් හරිම ධාර්මික විදිහට ජීවත් වුණා. උපාසකේ කියන්නේ කවුද පුතේ? බුදු බණ අහමින් ඒ බණ අනුව යමින් ගිහිගෙයි ජීවිතයක් ගත කරන කෙනෙක් අපි කියනවා උපාසකේ කියලා. හරිද? ඉතින් මේ උපාසකයා හැම රෑම ගිහිල්ලා වෙහෙරට ගිහිල්ලා බණ අහලා පාන්දර තමා ගෙදර යන්නේ. ඉතින් මේ ගෙදර යන වෙලාවේ සොරු මුලක් ඇවිල්ලා මේ චුල්ල කාල කියන උපාසකයාගේ ගෙදර බිඳලා, ඒ කියන්නේ ගෙදර තියෙන දේවල් හොරකම් කරලා ගෙදර තියෙන ධනය පැහැරගෙන යනවා. ඉතින් මේ පැහැරගෙන යනකොට ගෙහිමියෝ සොරා පසුපස ලුහු බඳිනකොට කර කියා ගන්න දෙයක් නැති වුණ එක හොරේ බණ අහලා ගෙදර එන චුල්ල කාල උපාසකයා අසලට බඩු ටික දාලා යනවා. ඔන්න පුතේ එක ගෙදරක සොරු මුලක් ඔන්නේගේ හොරකම් කරනවා. හොරකම් කරලා ගෙහිමියෝ පන්නගෙන එනකොට බණ අහලා එන චුල්ල කාල ඉස්සරහට හොරකම් කරපු බඩු ටික දාලා ඔන්න හොරු ටික දුවනවා. තේරුණා නේද එතකොට මොකක්ද වෙන්නේ කියලා? මුකුත් නොකරපු චුල්ල කාලගේ ඉස්සරහ ඔන්න දැන් අර හොරකම් කරපු බඩු ටික තියෙනවා. හරි. අපි යමු ඊළඟ ඡේදෙට. ඉතින් පුතේ ඔන්න දැන් ගෙහිමියෝ දැන් ඔන්න සොරු ටික චුල්ල කාලේ ඉස්සරහ දාලා ගියානේ අර හොරකම් කරපු බඩු ටික. දැන් චුල්ල කාලේ උපාසකයා ළඟ මේ බඩු ටික තියෙනවා දැක්ක ගෙහිමියෝ
චුල්ල කාල තමා ඔන්න හොරා කියලා හිතලා චුල්ල කාලට පහර දෙන්න පටන් ගන්නවා. හරිද? ඉතින් පුතේ මේක දැකපු උදෑසන වතුර ගෙනියන්න පොකුණට ආපු දාස ස්ත්‍රීන් මෙයා හොඳ උපාසකයෙකු බවත් කිසිවෙකුට වරදක් නොකරන අයෙකු බවත් විවිධාකාරයෙන් කරුණු කියලා ඔහුව ගලව ගත්තා. ඔන්න පුතේ මොකද්ද උනේ? හොරු ටික දැන් චුල්ල කාලගේ කකුල් ළඟට හොරකම් කරපු දේවල් දාලා ගියානේ. හොරුන්ව පස්සෙන් පන්නන් ආපු ගෙදර අය හිතුවේ චුල්ල කාල තමා හොරා කියලා. ඉතින් ගෙදර අය එකතු වෙලා චුල්ල කාලට පොලු වලින් පහර දෙන්න ගත්තා. මේක දැකපු වතුර ගෙනියන්න පොකුණට ආපු දාස ස්ත්‍රීන් මේ චුල්ල කාල හරිම හොඳ උපාසකයෙක් බවත් මුකුත්ම වරදක් නොකරන අයෙක් බවත් විවිධාකාරයෙන් කරුණු කියලා චුල්ල කාලව ගලව ගත්තා. ඉතින් පුතේ චුල්ල කාලක උපාසකතුමා විහාරයට ගිහිල්ලා තමන්ට උන කරදරය භික්ෂූන් වහන්සේලාට කිව්වා. ඉතින් භික්ෂූන් වහන්සේලාගෙන් තොරතුරු දැනගත් බුදුරජාණන් වහන්සේ පල්ලෙහා තියෙන මෙන්න මේ ගාථාව දේශනා කළා. අපි යමු ගාථාවට. අත්තනාව කතම් පාපං අත්තනා සක්කිලිස්සති අත්තනා අකතම් පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝදයෝ. ඒ ගාතාව පොඩ්ඩක් අමාරුයි. නමුත් පුතාලට පාඩම් කරගන්න වෙනවා. ඔන්න ටීචර් ආයි පාරක් කියනවා. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතම් පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝදයෝ. මේකයි තියෙන්නේ පුතේ ධම්මපදයේ අත්ත වර්ගයට. කලින් ගාතාව අයිති උනේ තත්ත වර්ගයට. මේකයි තියෙන්නේ තත්ත වර්ගයට. මේකේ තේරුම තමා පුතේ තමා විසින්ම කරන ලද පාපය තමා කිලිටි කරන්නේය. අපි මොකක් හරි පවක් කරොත් ඒ පව අපිව කිලුටු කරනවා. අපි මොකක් හරි පවක් කරොත් පුතේ ඒ පව අපිත් එක්කම තියෙනවා. අපේ හිතේ ඒක ගලකින් කොටල වගේ තියෙනවා. ඒක අපේ හිතෙන් මැකෙන්නේ නැහැ. ඉතින් පුතේ අපි මොකක් හරි පවක් කරොත් ඒ පව අපිව කිලිටි කරනවා. තමා විසින් නොකරන ලද පාපය තමා පිරිසිදු කරනවා. ඒ කියන්නේ අපිට බොරු චෝදනාවක් එල්ල වුණත් අපි ඒ පව කරලා නැත්නම් ඒක අපිව පිරිසිදු කරනවා. පිරිසිදු බව හෝ අපිරිසිදු බව තම තමා අතම පවතින්නකි. ඒ කියන්නේ මොකද්ද පුතේ? පිරිසිදුයි කියන්නේ අපි පව කරලා නැහැ. අපිරිසිදුයි කියන්නේ අපි පව කරලා තියෙනවා. ඉතින් මේ පිරිසිදු බවයි අපිරිසිදුවත් බවයි අපේ අතේමයි තියෙන්නේ කියන්නේ මොකද්ද? පව් කරන එක හරි පින් කරන එක හරි තියෙන්නේ කාගේ අතේද? වෙන කාගේවත් අතේ නෙමෙයි, අපේ අතේමයි. කෙනෙක් තව කෙනෙකු පිරිසිදු නොකරයි. තව කෙනෙක්ට බෑ වෙන කෙනෙක් කරන පව් පින් පාලනය කරන්න. ඉතින් පුතේ මේ ගාථාවේ තේරුම තමා කරන පව් තමාව කිලිටි කරනවා. තමා නොකරන පව් තමාව පිරිසිදු කරනවා. පිරිසිදු හෝ අපිරිසිදු බව තියෙන්නේ අපේ අතේමයි. වෙන කෙනෙක්ට බෑ අපිව පිරිසිදු කරන්නවත් අපිව අපිරිසිදු කරන්නවත්. තේරුණාද ළමයි ගාථාවේ තේරුම? කො බලන්න. ඔව් ටීචර්. හරි, බොහොම හොඳයි. එහෙනම් හැමෝම දෙක කියලා දාලා ගාථාව ලියලා ගාථාව අයත් ධම්මපදයේ අත්ත වර්ගය කියලා ඉස්සෙල්ලා ලියලා ඉන්න. ඒක ලියලා අපි තේරුම ලියමු. හැමෝම ලියන්න. ලියන ගමන් හිතින් කියවන්න ළමයි. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතම් පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝදයේ. හොඳට කියවන ගමන් හිතින් ලියන්න. එතකොට ඔයාලට පාඩම් කරගන්න ලේසි. හරි, හැමෝම ලියන්න බලන්න. ඒක විනාඩි 5ක් දෙන්න ළමයි. හරි මේෂිකා, මම දැන් දැක්කේ මැසේජ් එක.
පුතාලා ප්‍රශ්න තියෙනවා නම් තේරුනේ නැත්නම් අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න ටීචර් උත්තර දෙන්නම්. ලියලි වරණම් කියන්න ළමයි අන්මියුට් කරලා. හරි, අනිතාත් ලිව්වද? දැන් හැමෝම තේරුම ලියන්නේ ඊට පස්සේ තරුවක් දාලා. තේරුම ලියනකොට හරියට දැන් ටීචර් කියලා දීපු එකත් ඔළුවේ තියාගෙන එකක් මතක් කරන ගමන් ලියන්න. එතකොට තමයි ඔයාලගේ ඔළුවට යන්නේ. හරි, හැමෝම ලියන්න. හරිද, ලියවද ළමයි? නෑ ටීචර්. හරි, තව විනාඩි දෙකක් දෙන්නම්. පුතා මොනාද මේ ෂෙයා කරන්නේ? මෙවන්යා කවුද මේ? මෙවන්යා ටීච පටන් ගද්දිම කිව්වා ටීචර අද කරන්ට් නැති නිසා ටීචර් ලැප් එකෙන් නෙමෙයි ඉන්නේ ෆෝන් එකෙන්. ටීචර් ඔයාලව කන්ට්‍රෝල් කරන්න බැහැ, ඒ නිසා ඔයාලා කන්ට්‍රෝල් වෙලා ක්ලාස් එකේ ඉන්න. හරිද? අනිත් ළමයි සල්ලි ගෙවලා ඉන්නේ මේකට ඉගෙන ගන්න, වෙන දේවල් කරන්න එපා. අනිත් ළමයින්ට බාධාවක් වෙන දේවල්. හරි, ලියලි ඉවරද ළමයි? තේරුම හරි, ඉක්මනට ලියන්න. හරි, ඉතින් පුතේ මේ දේශනාවලට අනුව බලනකොට පැහැදිලි වෙන්නේ
अपगे जीविते निवरदी मगम गमन करवीमट यहापात क्रिया विशाल पिटुबलयक सपेन भवई कियने पुते अपिव हरि मार्गे यवन्न मे अपि करण यहापात क्रिया अपिट लोकु शक्तियक वेनवा हरि अपि यमु इसरहट लमय हमुम लिवा नेद लिवा टीचर मैं चेदी कियवन्न कौद दिनरु दिनरु कियवन्न बलन्न मे दिनरु कियवने अपि वेन केनेट देम कौद दिनत देउन दिनत दिनत कियवन्न बलन्न मे चेदे दिनत को नद हशिनी शामिला आपुता कियवन्न बलन्न මෙම දේශනා අනුව වැලීමේදී පැහැදිලි වන්නේ අපගේ ජීවිත නිවැරදි මගම මින්දුල ටීචර්ට විතරද හෙන්නත් නැත්නම් මින්දුල ඉස්සෙල්ලාම කියවන දැන් කැඩි කැඩි හෙන්න ඔව් ඒක තමයි හරි හෂිනී කමක් නැහැ පුතේ අපි පස්සේ අපි ටීචර් කියව මෙවුනි මොනාද මේ මෙවුනි මොකද්ද කරන්නේ මේ දැන් ඔව් මම රිමූව් කරනවා දෙවනි පාරමේ වෙන වැඩ කරන්න ක්ලාස් එකට එන්න එපා ළමයි වෙන වැඩ කර කර ක්ලාස් වලට එන්න එපා ඔයාලගේ අම්මලා තාත්තලා සල්ලි ගිවලා ක්ලාස් එකට එවන්න ඔයාලව ඉගෙන ගන්න ඔයාල වෙන වැඩ කර කරයි ක්ලාස් එකේ ඉන්නේ බලන්න දැන් මොකක්ද ඒ ෂෙයා කරේ කියලා පුතාලා එහෙම කරන්න එපා ඔයාලට පව් සිද්ධ වෙනවා ඔයාලගේ අම්මා තාත්තලා මේ කාලේ කොහොමත් අමාරුයි මෙච්චර අමාරුකම් තියදී මේ අවුරුදු කාලේ අනිත් එක එහෙම තියදී ක්ලාස් ෆීස් ගෙවලා ඔයාලව ක්ලාස් එකට එවන්න ඔයාලට උගන්වන්න ඕන නිසා වෙන වැඩ කරන්න එපා ළමයි ක්ලාස් එකක් වෙලාවට අනිත් ළමයින්ටත් ඩිස්ටර්බ් වෙනවානේ self control එක තියාගන්න ඔයාලට ඔයාලා ක්ලාස් එකක් ඇතුලේ කොහොමද ඉන්න ඕනේ කියන එක බලන්න දැන් අනිත් ළමයින්ටත් ඩිස්ටර්බ් ඒ නිසා ළමයි කරුණා කරලා ක්ලාස් එකකට අම්මා තාත්තලා ඔයාලව එවන්න ඔයාලගේ ජීවිතේ ඉස්සරහ කාලේ ලස්සන කරන්න एक तेरूं अरगेन अम्मला तात्तलाट गरुक करला हरी वाला क्लासिक वेला आवे क्लासिके करने देवाल करला इगेन गान्न फोन निक देन्ने वालाट वेन वेड करान्न निमे एक हुंदेट मदिक तिया गान्न लामाई अम्मा तात्तला समहर वेला आवट फोन गान्ने लामाई इंट गेवान्न साली नती निसा एहम करला फोन निक आक देन्ने वालाट इगेन गान्न मिसाक वेन वेड करान्न निमे एक हुंदेट मदिक तिया गान्न पुते मुकद वाला अम्मला हेम अमारुएं अरान देने देवाल वलिं वेन वेड करनवा ना वालाट मई पव सिद्ध वेन्ने හරි අපි පාඩමේ ඉස්සරහට යමු පළමු ගාථාවේ එන සාදු යන්නේ අදහස් වෙන්නේ යහපත් චර්යාවන්ය මොන පුතේ මේ පළවෙනි ගාථාවේ සාදු කියලා කියන්නේ යහපත් චර්යාවන් කියන එක මේ සාදු කියන එකට පුතේ අර්ථයන් ගොඩක් තියෙනවා පාලි භාෂාවේ හරිද අපි හාමුදුරු නම මොකක් හරි බණක් කිව්වහම එහෙම නැත්නම් ගාතාවක් කිව්වහම අපි අත් දෙක බැඳගෙන සාදු කියලා කියන්නේ ඒ වෙලාවේදී හොඳයි කියන අර්ථයෙන්. නමුත් පුතේ මේ ගාතාවේදී සාදු කියන අර්ථයේ තේරුම වෙන්නේ යහපත් චර්යාවන් කියන එක. හරි. ඊට පස්සේ පුතේ අසාදු කියන්නේ අයහපත් චර්යාවන් කියන එක. ඔන්න සාදු කියලා මේ ගාතාවේ කියන්නේ යහපත් චර්යාවන් කියන එක. असाधु कियलमेकाता
තරුවක් දාලා ලියන්න. සාදු යන්නෙන් සාදු යන්නෙන් උතේ අනිත් එක හොඳට මතක තියාගන්න. ආයි ක්ලාස් එකක මෙහෙම දෙයක් වුණොත් මට නිකමට හරි අහු වුණොත් ඔයාලා වෙන වැඩ හරි ඔහොම දේවල් කරනවා කියලා මම ඔයාලගේ අම්මලව කන්ටැක්ට් කරගන්නවා. හරියද? ඔයාලගේ අම්මල දැනුවත් වෙන්න එපා පුතාලා පාඩම් කර මේ ක්ලාස් එකක් කියලා ඇවිල්ලා වෙන වැඩ කරන්න කියලා. මොකද ඔයාලගේ අම්මල තාත්තලගේ බලාපොරොත්තු වේ. සාදු යන්නෙන් අදහස් වන්නේ ඔව් ශාකිරා මට මේ ෆෝන් එකෙන් එක් කරන්න බෑ ලැප් එක ලැප් එකක් නැහැනේ ටීචර් ටීචර්ගේ ලැප් එක ඔෆ් වෙලා කරන්ට් නැති නිසා ෆෝන් එකෙන් එක් කරන්න බෑ ඒක ඒකයි ප්‍රශ්නේ සාදු යන්නෙන් අදහස් වන්නේ යහපත් චර්යාවන් හා ශාකිරා පුළුවන් නම් ලොකු උදව්වක් තෑන්ක්ස් සාදු යන්නෙන් අදහස් වන්නේ යහපත් චර්යාවන්ය. අසාදු යන්නෙන් අදහස් වන්නේ අයහපත් චර්යාවන්ය. අයහපත් යන්නෙන් අදහස් වන්නේ අසාදු යන්නෙන් අදහස් වන්නේ අයහපත් චර්යාවන්ය. හරි. ඉතින් පුතේ බුදු දහම තුල පෞද්ගලික සුභ සිද්ධිය උදෙසා ඒ කියන්නේ මිනිස් වශයෙන් අපේ පෞද්ගලිකව පුරුෂයෙක් වශයෙන් අපේ සුභ සිද්ධිය උදෙසා කියන්නේ අපේ හොඳ උදෙසා අදාළ කරගත හැකි ප්‍රායෝගික ඉගැන්වීම් රාශියක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් විදිහට අපිට අපිව දියුණු කරගන්න අපිට දියුණුවට යන්න පුළුවන් ක්‍රම ගොඩාක් මේ බුදු දහමේ පන්නලා තියෙනවා. උදාහරණයක් විදිහට පුතේ පස්පවින් වැළකීම අපිට ගන්න පුළුවන්. පස්පව් කියන්නේ මොනවද පුතේ? පන්සිල් පද පහ නේද? මේ පස්පව් වලින් සැලකුණා වැලකුණාම අපිට මිනිස්සෙක් විදිහට සමාජයේ ඉදිරියට යන්න පුළුවන්. අපි බොරු කියන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ, සුරාපානය කරන්නේ නැහැ. මේ දේවල් වලින් වැලකුණාම අපිව සමාජයේ අපිට හොඳ තැනකට යන්න පුළුවන්. මිනිස්සෙක් විදිහට, පුද්ගලයෙක් විදිහට අපිට අපේ සුභ සිද්ධිය ළඟා කරගන්න පුළුවන්. දස අකුසල් වලිනුත් වැලකීම පරාභව කරුණු වලින් වැළකීම. මේ පරාභව කරුණු දස අකුසල් ඔයාලට දහම් පාසලේදී උගන්වනවා. පරාභව සූත්‍රය මේකේ තියෙන පරාභව කරුණු. ඒ කියන්නේ අපේ අයහපතට හේතු වෙන කරුණු තමයි ඒකේ තියෙන්නේ. ඒ දේවල් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා විස්තර වශයෙන් දහම් පාසලේදී. ඒ නිසා අපි මේ දේවල් වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි. අපි ඉස්සරහට යමු. හරි හැමෝම තරුවක් දාලා ලියන්න බුදුදහමේ පවතින පුද්ගලයෙකුගේ සුභ සිද්ධිය උදෙසා බුදුදහමේ පවතින පුද්ගලයෙකුගේ සුභ සිද්ධිය උදෙසා අදාළ කරගත හැකි ප්‍රායෝගික ඉගැන්වීම් සඳහා පුද්ගලයෙකුගේ සුභ සිද්ධිය උදෙසා අදාළ කරගත හැකි ප්‍රායෝගික ඉගැන්වීම් සඳහා උදාහරණ හරි දැන් මේ තුන් ලියන්න උදාහරණ කියලා ලියලා මේ තුන් ලියන්න පස්පවින් වැළකීම දස අකුසලයෙන් වෙන්වීම පරාභව කරුණු වලින් බැහැරවීම ඒ තුන් ලියන්න බලන්න හොඳ ළමයි වගේ
හරි. ඉවරද ළමයි? ඔව් මැඩම්. හරි. අපි ඉස්සරහට යමු. ඊළඟ ඡේද කියවන්න බලන්න. කවුද? කනිෂ්ක රුක්ෂාන්. පුතා කියවන්න බලන්න ඊළඟ ඡේදේ ඔය. වැනි ප්‍රකට කරුණු කිහිපයක් ඉඳන් ඡේද කියවන්න බලන්න. වැනි ප්‍රකට කරුණු කිහිපයක් පිළිබඳව උවද සාකච්ඡා සලකා බැලීම. සලකා බැලීමේ ඔහු ඒ බව තහවුරුවේ අසාදු ධර්මයෙන් වෙන්වීම පහසු නොවේ. එම නිසා පළමු ගාථාවෙන් නහයපත් යා සිදු කිරීම පහසු බව දේශනා කොට තිබේ. කරන කලට පව් මිහිරිය මිසේ යයි වීදාගම මාහිමියන් ලෝ වැඩ සංගරාවේදී ප්‍රකාශ කළ පරිදි පව්කම් කිරීම මීපැණි මෙන් රසවත් අපහසුව විනෝදය සතුට ගෙන දෙයි. එය තාවකාලිකය. එහි ප්‍රතිඵල අපගේ මෙලොව අයහප යහපත වලකාලන අතර බවගාමි දිවි පැවැත්මද කටුක එක බවට පත් කිරීමට හේතු වේ. හරි. බොහොම හොඳයි පුතේ. ඉතින් මේ වගේ දේවල් සලකා බවන බව අපිට තහවුරු වෙනවා. අසාදු ධර්මයන්. ඒ කියන්නේ අයහපත් දේවල්. හොඳේ. ඉතින් මේ වගේ දේවල් වලින් වෙන්වීම පහසු නෑ පුතේ. පළවෙනි ගාථාවෙත් අපි කිව්වා, දැන් ඔන්න දෙවෙනි ගාථාවෙදිත් අපි කියනවා අසාදු ධර්මයන්ගෙන් වෙන් වෙන එක පහසු නෑ. අපි මොනා හරි වැරදි වැඩක් කරන්න පුරුදු වුණොත්, උදාහරණයක් විදිහට හිතන්නෝ, කවුරු හරි කෙනෙක් මත්පැන් පානය කරන්න පුරුදු වෙනවා. ඉතින් මේකෙන් ගැලවෙන එක ලේසි පහසු දෙයක්ද පුතේ? නැහැ. මත්පැන් පානය පුරුදු කරන්න පුරුදු වුණ කෙනෙක්ට ඒකෙන් ගැලවෙන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් මේ ගාතාවෙන් කියන්නේ මොකද්ද? අසාදු ධර්මයන්ගෙන් වෙන්වීම පහසු නොවේ. එම නිසා පළමු ගාතාවෙන් අයහපත් දෑ සිදු කිරීම පහසු බව දේශනා කර තිබේ. පුතේ, අපිට අයහපත් දේවල් කරන්න හරිම පහසුයි. නමුත් යහපත් දේවල් කරන එක තමා අපහසු. ඉතින් පුතේ, පළවෙනි ගාතාවෙන් මොකද්ද කියන්නේ? අයහපත් දේවල් කරන එක හරිම පහසුයි. කරන කලට පව් මිහිරිය මිසේ. පව් කරන කාලයට පව් කරන එක අපිට හරිම මිහිරි, ඒ කියන්නේ හරිම ආස හිතෙනවා පව් කරන්න. නමුත් විඳින කලට දුක් ඉවසා ගන්නේ. ඒක තමයි ඉතුරු කෑල්ල. දුක් විඳිනකොට තමා තේරෙන්නේ අපිට අපි කරපු පව් වල තරම කොච්චරද කියලා. තේරුණාද ළමයි? යයි වීදාගම් මාහිමියන් ලෝ වැඩ සංගරාවේ ප්‍රකාශ කළ පරිදි පව්කම් කිරීම මී පැණිමෙන් රසවත්ය පහසුය විනෝද සතුට ගෙන දෙයි. එහෙත් එය තාවකාලිකය. එහි ප්‍රතිඵල අපගේ මෙලොව යහපත වළකනවා. අපි පව් කළොත් ඒවයි ප්‍රතිඵල අපේ මෙලොව යහපත වළකනවා. පව් කළොත් අපිට ඒ දේවල් මේ ලෝකෙදීම පටිසන්ධෙන්න පුළුවන්. ලබන ආත්මයක් වෙනකන් ඉන්නේ නැහැ පුතේ. කවුරු හරි පවක් කරොත් අපේ හිතේ හරි ඒක තියෙනවා, මම මේ වැරද්ද කළා නේද, මම මේ වැරද්ද කළා නේද කියන ඒ ගිල්ටි ගත්, ඒ කියන්නේ අර වැරදිකාරී හැඟීම, ඒක හිතේ තියෙනවා. ඉතින් මේක මේ අපේ මේ ලෝකයේ යහපතත් වළකනවා. ඒ විතරක් නෙමේ, අපේ පරලෝකයේ යහපතත් වළකනවා. තේරුණාද ළමයි? හැමෝම තරුවක් දාලා ලියන්න. මෙහි පුතාලා මේ හරි ලියලිනකෝ. මෙහි පළමු ගාතාවේ පුතාලා මේ පළමු ගාතාව කියලා කියන්නේ අපේ සුකරාණී අසාදුණී ගාතාව. අපි එක කියලා දාලා ලිව්වේ. මෙහි පළමු ගාතාවෙන් පැහැදිලි කරන්නේ අසාදු ධර්මයන්ගෙන් වෙන්වීම පහසු නොවන බවත්
වෙන්වීම පහසු නොවන බවත් අයහපත් දෑ කිරීම අයහපත් දෑ සිදු කිරීම අයහපත් දෑ සිදු කිරීම පහසු බවත්ය පහසු බවත්ය පහසු බවත්ය හරි ලිවද හැමෝම ප්‍රශ්න මොනා හරි තියෙනවද පුතාලට තේරෙන්නේ නැති දෙයක් හරි අපහැදිලි තැනක් හරි මොනා හරි තියෙනවද හෝ නැද්ද කාටවත් ප්‍රශ්න හරි අපි ඉස්සරහට යමු ඊළඟ ඡේද කියවන්න බලන්න පැතුම් ලක්මල් පුතා කියවන්න බලන්න ඊළඟ ඡේදේ පැතුම් ලක්මල් කො පැතුම් පැතුම් ලියු වෙලා නේ කෙවින් මුතුගල පුතාට පුළුවන් ද කියවන්න ඊළඟ ඡේදේ කෙවින් කො හරි වැරිද හරි එහෙනම් ශාකිරා කියවන්න ශාකිරා ඊළඟ ඡේදේ देवदत्त तेरुमुवान उपतिन राजकीय की बेहद उन्नान से तमांगे है किया वन तमांगे आया पर पिनसम बाविता कल बैविन तमा उपदवागत अभिज्ञा वलिंद पिरिहीगिय अपाय गामी उह अपाय यानु पिरिहीम सपन अति तैना याना आर्ते देन पदेकी अपद पहसु उवात सुंदर हुवात आया पर दैस दुख नकलहोत अपद ගේ දිවියටද සැප හිමි දුෂ්කර කටුක තත්වයකටද පත්වීම නිරමුණාමය එබැවින් සිසුන්වන අපටද මතුවන ගැටලු හා දුෂ්කරතා විනදරා ගනිමින් අප කැප වී දෙන කටයුතු වල නිරත වී හොත් උසස් දිවි පැවැත්මක් නිර්මාණය කරගත හැකිය නූතන සමාජයේ එහෙලින්ම වැජබෙන බොහෝ දෙනා එසේ අප කැප වීම තුමින් තම ජීවිතයේ උසස් තත්වය හරි හරි පුතේ පුතා පුතාල හැමෝම දන්නවා දෙව්දත් තෙරණුව කවුද කියලා දෙව්දත් හාමුදුරුවෝ කියන්නේ කවුද රාජකීයෙක් යශෝදරා දේවියගේ සහෝදරයා ඉතින් මේ දෙව්දත් හාමුදුරුවෝ කියන්නේ රජ පවුලක ඉපදුන කෙනෙක් ගිහි කාලයේදී නමුත් උන්වහන්සේ තමන්ගේ තිබ්බ සියලුම හැකියාවන් යොදාගත්තේ කාගේවත් යහපතටවත් තමන්ගේම යහපතටවත් වෙන අයගේ යහපතවත් ගැන හිතලා නෙමේ තමාගේ අයහපත පිණිසමයි. ඉතින් පුතේ ඒ නිසා මේ දෙව්දත් හාමුදුරුව උපදවාගත්ත අභිඥාවලිනුත් පිරිහි ගියා. අපායගාමී වුණා. අපාය කියන්නේ පුතේ පිරිහීම. සැප නැති තැන යන අර්ථ දෙන පදයක්. අපාය කියන්නේ පිරිහීම සැප නැති තැන කියන අර්ථ දෙන පදයක්. අපද පහසු උවත් සුන්දර උවත් අයහපත් දෑ සිදු කරොත් අපගේ දිව්‍ය සැප අහිමි දුෂ්කර කටුක තත්වයකට පත්වෙනවා හරිම අනුමානයෙන්ම පුතාල හැමෝම තරුවක් දාලා ලියන්න දැන් අපාය යනු තරුවක් දාලා ලියන්න අපාය යනු පිරිහීම අපාය යනු පිරිහීම සැප නැති තැන පිරිහීම සැප නැති තැන යන අර්ථ දෙන පදයකි අපාය කියන එකේ තේරුම ඔයාලට MCQ එකක් ආවොත් උත්තර ගහන්න මේ දෙකෙන් එකක් තියෙන එකක් තමයි ඔයාලා උත්තරේට තෝරගන්න ඕන පිරිහීම හෝ සැප නැති තැන යන අර්ථ දෙකෙන් එකක් හරි අපි ඊළඟ ඡේදයට යමු ඊළඟ ඡේදේ කියවන්න බලන්න කවුද සිනෙත් දෙව්මින පුතාට පුළුවන් ද ඊළඟ ඡේදේ කියවන්න
සිනෙත් නැද්ද? හරි, කමක් නැහැ. කවුද ඉන්නේ? සමන්දි. සමන්දිට පුළුවන් ද ඊළඟ ඡේදය කියවන්න? හරි. මේ දෙව්දත් තෙරණුවන් අයහපත් දෑ කිරීමේ එන්නේ ඡේද කියවන්න බලන්න. බැක්ග්‍රවුන්ඩ් නොයිස් එක වැඩි නිසා මම ආව මියුට් කළා. කමක් නැහැ, ටීචර් එක කියන්න. දෙව්දත් තෙරණුවන් අයහපත් දෑ සිදු කිරීමෙන් තමා පමණක් පිරිහීමට පත් වූවා නොවේ. හෙතෙම තම මිත්‍රයා වූ ශ්‍රද්ධාවන්ත අජාසත්ත මහත් රජතුමාද පීතෘඝාතක ආනන්තරිය පාප කර්මයට යොමු කළේය. පුතාලේ කතාව දන්නව ඇති. අජාසත්ත රජතුමා කියන්නේ පුතේ බිම්බිසාර රජතුමාට හිටපු එකම පුතා. හරිද? ඉතින් පුතේ පුතාලා දන්නවා බිම්බිසාර රජතුමා තමා වේළුවනාරාමයේ කළේ බුදුරජාණන් වහන්සේට ගොඩක් දන් පිරිනමුවා. බුදු දහමේ සුභ සිද්ධිය උදෙසා ගොඩාක් වැඩ කරපු කෙනෙක් තමා පුතේ බිම්බිසාර රජතුමා කියන්නේ. ඉතින් දෙව්දත් තෙරණුවන්ට ඕනුනේ බුදු වෙන්නනේ. ඒ නිසා දෙව්දත් හාමුදුරුවන්ට ඕනුනේ බුදු හාමුදුරුවන්ව මරලා දාලා බුදුකම ගන්න. ඉතින් මේකට ලොකු බාධාවක් වුණා බිම්බිසාර රජතුමා. මේක දැනගත්ත දෙව්දත් හාමුදුරුවෝ කරේ මොකද්ද දන්නවද? අජාසත්ත රජතුමාව බොරු වචන කියලා රවට්ටගෙන අජාසත්ත රජතුමා ලවා බිම්බිසාර රජතුමාව මරවන්න හැදුවා. මුලින්ම කළේ අජාසත්ත රජතුමා බිම්බිසාර රජතුමාව හිරගේක හිර කළා. ඒ විතරක් නෙමේ, පුතාල කියවලා ඇති බෞද්ධ කතා පොත්වල තියෙනවා. ඔයාලට දහම් පාසලේ දිනම් මේක ලස්සනට ඉගෙන ගන්න තියෙනවා. හරිද? ඒ විතරක් නෙමේ, බිම්බිසාර රජතුමාගේ කකුල් පළලා ඒ කකුල් වලට දෙහි ගෑව කියලා තමයි කතා බෞද්ධ කතා පොත්වල තියෙන. ඉතින් ඒ වගේ ආනන්තරිය පාප කර්මයක්. මව පියා මැරීම කියන්නේ පුතේ ආනන්තරිය පාප කර්මයක්. එදා අජාසත්ත රජතුමා රජකමට ලෝභකමේ දෙව්දත් හාමුදුරුවන්ගේ කතා අහලා තමන්ගේ පියාව මරලා ආනන්තරිය පාප කර්මයක් කරගත්තා. ඉතින් පුතේ අපි නරක දේවල් කරන අයව ආශ්‍රය කරාම අපිවත් යන්නේ නරකටමයි. අපි කොච්චර හිතුවත් එහෙම නැහැ කියලා, නරක දේවල් කරන කෙනෙක්ව ආශ්‍රය කිරීමෙන් අපිවත් යන්නේ අගාධයටමයි. අපේ ජීවිතයත් යොමු වෙන්නේ නරකටමයි. ඉතින් අන්න ඒ වගේ තමා දෙව්දත් තෙරුන් තමන් වටේ හිටපු අයවත් පිරිහීමට පත් කළේ. ඒ විතරක් නෙමේ පුතේ, දෙව්දත් හාමුදුරුවන්ව අනුගමනය කරපු භික්ෂූන්ද අයහපතට තමා යොමු කළේ. අසත් පුරුෂයා තමන්ව විතරක් නෙමේ, තමන්ගේ වටේ ඉන්න අයව, තමන්ව ආශ්‍රය කරන අයද පරිහානියටමයි යොමු කරන්නේ. තමන් විතරක් පරිහානියට ගිහින් නවතින්නේ නැහැ. අයහපත් පුරුෂයා, අසත් පුරුෂයා තමන්ගේ වටේ ඉන්න අයවත් පුතේ පරිහානියටමයි යොමු කරන්නේ. ඉතින් පුතේ, මේ දේවල් වටහාගෙන අපි දැනගන්න ඕන අයහපත් අයව ආශ්‍රය නොකර අපේ තියෙන අසාධු චර්යා දුරු කරගෙන අපචාරී චර්යා ඇති අයව ආශ්‍රය නොකරීම ඉන්නට අපි උත්සාහ කරන්න ඕන. අපි ඒක පුරුදු කරන්න ඕන. අපි හොඳ කරලා වැරද්දක් කරොත් ඒ කරපු හොඳ කිසිම වැඩක් නැහැ. උදාහරණයක් තමා පුතේ, කිරි කලයකට ගොම බින්දුවක් වැටුනොත් ඒ කිරි කලයේ තියෙන වටිනාකම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ ගොම බින්දුව චූටි එකක්ද ලොකු ගොඩක් වැටුණාද ඒක අදාළ වෙන්නේ නැහැ. ගොම බින්දුවක් වැටුණොත්, ගොම පුංචි පොඩ්ඩක් වැටුණොත් ඒ කිරි කලයේ තියෙන සම්පූර්ණ වටිනාකමම අයින් වෙනවා. ඒ නිසා පුතේ, අපි කරනවා නම් හොඳ විතරයි කරන්න ඕන. පව්, නරක දේවල්, අයහපත් චර්යා, මේ දේවල් වලින් අපි වැළකෙන්න. ඉතින් පුතේ, අපේ සාදු සම්මත ජීවිත නැමැති, සාදු සම්මතයි කියන්නේ මොකද්ද? අපි හොඳ කරන ජීවිතය. හරිද? සාදු සම්මත ජීවිතය නැමැති කිරි කලයට අසාදු චර්යා නැමැති ගොම බින්දුවක් එකතු වීමට ඉඩ නොතබා. කියන්නේ අපේ හොඳ කරපු ජීවිතයට නරකක් එකතු වෙන්න ඉඩ තියන්නේ නැතුව තමා අපි කටයුතු කරන්න ඕන. ඒක පුතේ අපහසු කාර්යයක් වෙන්න පුළුවන්.
නමුත් අපිට පුළුවන් පියවරෙන් පියවර ප්‍රගුණ කරලා ඒ දෙයට පුරු වෙන්න සාදු චර්යාවන්ට යොමු වෙන්න ඒකෙන් අපේ ජීවිතයට ලැබෙන්නේ ආලෝකයක් විතරයි පුතාල ඔයාලට දැන් හතට තව ක්ලාස් එකක් තියෙනවද ළමයි මැඩම් ඔව් මැඩම් ආ ඔව්ද එහෙනම් අපිට ඉවර කරන්න වෙනවනේ නැත්නම් අපිට තව විනාඩි 5ක් විතර වැඩිපුර කරන්න තිබ්බා හරි ඉතින් පුතේ ඔන්න ඕක තමයි මේකේ කෙටි අර්ථය අපි අයහපත් දේවල් කරන අයව ආශ්‍රය කරොත් අපිවත් යන්නේ අයහපතටමයි ඒ වගේම අයහපත් පුරුෂයෙක් කවදාවත් තමන්ගේ වටේ ඉන්න අයට හොඳක් වෙන්න දෙන්නේ නැහැ තමන්ගේ වටේ ඉන්න අයව අයහපතටමයි ඇද්ද දාන්න ඕනේ ඉතින් පුතාලත් දැනගන්න ඕනේ ඉස්කෝලේදී පන්තියේදී එහෙම නැත්නම් එළියේදී යාළුවෝ ආශ්‍රය කරනකොට संपूर्ण प्रयोजन साधु सम्मत जीवित असाधु चर्या वेटुनो ये जीवित हरिम निष्फल එනිසා පුතාල හැමෝම මේ දේවල් ඔළුවට අරගෙන යහපත් දේවල් කරමින් යහපත් දේවල් කරන අයව ආශ්‍රය කරමින් තමා ජීවිතය ගත කරන්න ඕන. හරි. ඉතින් පුතේ අපි අදට මෙතනින් පාඩම ඉවර කරමු. පුතාලට තව පන්තියක් හතට තියෙන නිසා. තව විනාඩි 2යිනේ තියෙන්නේ. හරි. ළමයි එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න ලබන සතියේ මාසික පරීක්ෂණය. හරිද? 1 2 3 4 5 6 මේ පාඩම් 6ෙන්ම බලාගෙන ඉන්න පාඩම් 6ෙන්ම එනවා. චූටි পেපර් එකක් දෙන්නේ ලොකු পেපර් එකක් නෙමෙයි පැය භාගික වගේ චූටි পেපර් එකක්. හැමෝම බලාගෙන ඉන්න පාඩම් කරලා ඉන්න. හරිද? හරිද ළමයි? කෝ? කවුරුත් නැද්ද? හරි මැඩම්. හරි. එහෙනම් අපි අදට ක්ලාස් එක ඉවර කරමු. ළමයි හැමෝම අද මේ කරපු පාඩමේ තිබ්බ කවි දෙකත් අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. ඒක විභාගෙට එන්න පුළුවන්. වෙන්න පුළුවන් නෙමෙයි අනිවාර්යයෙන්ම එනවා ඒක විභාගෙට. රචනා ප්‍රශ්නිකට හරි MCQ එකකට හරි. හරි. එහෙනම් ළමයි ලබන සතියේ හැමෝම මාසික පරීක්ෂණයට සහභාගී වෙන්න. හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන් සුබ රාත්‍රියක් ළමයි. ආයුබෝවන්. හරි පුතේ ලබන සතියේ එන්න හැමෝම. හරි ශාකිරා thank you so much ශාකිරා welcome හරි